වීඩියෝ වගේයක් දැක්ක ප්ලේයර්ස්ලා බයෝ බබල් එක බ්‍රිජ් කරලා දිනවා ඒකට ඉන්කුවරියක් කරනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් පැවසුවා. ඉතින් මොකක්ද මේක සම්බන්ධයෙන් කියන්න තින්නේ, එහෙම දෙයක් වෙලා තියෙනවද, ඒගොල්ලෝ දැන් නැද්ද ඊළඟ මේ ODI සීරීස් එකට මේ ප්ලේයර්ස්ලා තුන්දෙනා? දමිත් ඒ සම්බන්ධයෙන් ස්ටේට්මන්ට්ක් අපි තව ටිකකින් නිකුත් කරනවා. ඒ හින්දා අපි හෙට තරගයේ පිළිබඳ කතා කරමු. අපි ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් will be issuing a statement shortly. හරි. කුසල් ඒක ගැන ඔබගේ අදහස කියන්න පුළුවන්ද? මේ 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 අවස්ථාවේ අපි මැච් සීරීස් එකක් පටන් ගන්න තියෙනවා නම් මම කැමති නැහැ ඒ ගැන ඇත්තටම කතා කරන්න. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සම්බන්ධයෙන් ඉදිරියට මේ report එකක් දෙයි කියලා. Are you going to the next question, Dinesh Kumar? සල් හෙටදී චරිත ශ්‍රී ලංකා ගැන මොකද අවස්ථාවක් තියෙනවද යාට ක්‍රීඩා ගන්න? ඒ ගැන ඔයාලා අවධානය යොමු කරලා තියෙනවද? ඇත්තටම චරිත ශ්‍රී ලංකා ගැන අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ ගොඩක් නවක ක්‍රීඩකයෝ මේ මේ වන්ඩේ සීරීස් එකට යොදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට නවක ක්‍රීඩකයෝ සියලුම දෙනාට මේ හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරගාවලිය සෙල්ලම් කරන්න. එකම අවිෂ්කගේ තත්ත්වය කොහොමද? අවිෂ්කගේ තත්ත්වය ටිකක් සුවාතට පත් වෙලා තියෙනවා. නමුත් ෆිසියෝගෙන් තාම අපිට හරි ක්ලියරන්ස් එකක් ලැබිලා නැහැ මේ සීරීස් එකට අවේලබල්ද නැද්ද කියලා. Sadi, you can go ahead with your question. Kusal me ar me ar ar madang new news report ekak ladina thunnek ara ar health protocols kadla thiyena kiyala eigollange tatte mokak den heta eyagala gassanawada naththa eigollange squad ekken ailiyata gillada? Sadi, we will be issuing a statement shortly. An official statement on that matter will be issued shortly. All right. Okay, I'll ask another question. Okay, fine. Then T20 series එක දැන් ඉවරයි. දැන් ODI එකට දැන් ඕගොල්ලන් මොකද්ද ඕගොල්ලන්ගේ plans මේ England මේ England team එකත් එක්ක කොහොමද දිනන්නේ, කොහොමද ඕගොල්ලන් දැන් මේ plans හදලා තින්නේ? Plans කියන්නේ T20 තරගාවලිය පෙරදුණු විදිය ගැන අපි හැමෝටම ඒක accept කරන්න බෑ. මොකද නමුත් අපි ඒ ඒ ගත්ත අත්දැකීම් වලින් බලන්නේ කොහොමද අපි හොඳ තරගයක් දෙන්නේ කියන දේ තමයි. මොකද ඒගොල්ලෝගේ අපි දැක්කා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පන්දුර පහර දෙන්න පන්දුරක් කියන බෝල් කරන විදිහේ ඉතින් අපිට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් අපි බලන්න ඕනේ ඒගොල්ලෝ කොහොමද කම්ප්ලීට් කරන්නේ කියන දේ. ඒත් එක්කම තමයි අපි බලන්න ඕනේ කොහොමද ඒගොල්ලෝ හොඳ තරගයක් දෙන්න ක්‍රීඩා කරන්නේ කියලා. Martin, you can ask your question. සල් දැන් ගොඩාක් කට්ටිය දැන් බලන් ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම ගැන. දැන් T20 සීරීස් එකේ හරියට සෙල්ලම් කරේ නැහැ. competitive nature එකකුත් පෙන්වෙන්නේ නැහැ. දැන් ඔබ ක්‍රිකට් නායකත්වයට පත් වුණා බංග්ලාදේශ සීරීස් එකේ. කොච්චර කාලයක් විතර අපිට මේ වගේ බලන් ඉන්න වෙනවද කුසල්? අපි ජයග්‍රහණගේ මාවතට යොමු වන්න මොන වගේ දේවල්ද අපි ඔයා නායකයා හැටියට මොන වගේ දේවල්ද ඔයා ටීම් එකට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඉස්සර වගේ perform කරන්න? and කොච්චර කාලයක් ඇයිද ඒකට? පර්ෆෝමන්ස් කියන්නේ එක මට හරියටම මේ කාලෙදි මෙහෙම කරනවා කියලා කියන්න බෑ. මොකද මම නායකත්වයේ දරුවත් කවුරු මෙතන ඉස්සරහා නායකත්වයට දරුවත් ඒක අර එක එක රැයින් වෙනස් කරන්න බෑ. මොකද කාලයක් තිස්සේම අපිට උන දෙයක් තමයි මේ. ඒ කියන්නේ තරගාවලිය අපි පරිදුනා එක මැච් එකක් දෙන තරගාවලිය දෙන ප්‍රමාණය අඩු වුණා. ඉතින් ගොඩාක් වෙලාවට ප්ලේයර්ස් ලාගේ පර්ෆෝමන්ස් අපි උස්ස ගන්න ඕනේ. මොකද මේකේ හොඳ පැත්තක් තියෙන්නේ අපේ බෝලිං ෆීල්ඩින් අපේ එක්තරා ස්ටෑන්ඩඩ් එකක තියෙනවා. අපිට හැම වෙලාවෙම වැරදුනේ බැටින්. එතකොට අපි ප්ලේයර්ස්ලා හැටියට දැනගන්න ඕනේ බැටින් කියන යුනිට් එක අපි කොහොමද මේ මේ ටීම් එකට ඒ කියන්නේ තරඟකාරීත්වයට යෙදෙන්න පුළුවන් ටාගට් එකක් හදලා දෙන්නේ කියන දේ. සචින් පීරිස්, go ahead with your question. ඔව් කුසල්, මේ දැන් අපි දුටුවා මේ තරඟාවලිය පුරාට අපේ පිටිකරණය තමයි ගොඩක්ම දුර්වල වුණේ. ඉතින් දැන් අපේ කෝචින් ස්ටාෆ් එක ගත්තොත් ඉන්නවා කන්සල්ටන්ට් කෝච් කෙනෙක් ඉන්නවා, හෙඩ් කෝච් කෙනෙක් ඉන්නවා, බැටින් කෝච් කෙනෙක් මෙහෙම එක පොසිෂන් වලට කෝචස්ලා ඉන්නවා. දැන් මෙච්චර මේ බැටින් ලොකු අවුලක් තියෙද්දි කොහොමද කෝචස්ත් එක්ක වැඩ කරේ? විශේෂයෙන් ඩෝල් ලෙවන පන්දු යවන පන්දු වලට අපේ පිටිකරුවන් ගොඩක් වීක් වුණා. ඔව් ඇත්තටම ප්ලේයර්ස්ලා වැඩ කරා නෑ කියන්නේ නෑ. නමුත් මේකේ කන්ඩිෂන්
කොච්චර අඳුරගත්තද කියන දේ ගැන ප්‍රශ්න තියෙනවා. මොකද අපේ ඉන්ටෙන්ට් එක තිබ්බේ ගහන්න, නමුත් අපේ ගහපු පාරවල් හරිද කියන දේ තමයි අපි හිතලා බලන්න ඕනේ. මොකද ඒක ඒක කෝච් කෙනෙකුටවත් ප්ලේ කෙනෙකුට ගිහිලා කියන්න බෑ. මොකද එවලේ ඒ ගන්න ඩිසිෂන් එක තමයි ඒ වෙලාවේ ඒක කරන්නේ. ඉතින් ඒ ගත්ත ඩිසිෂන් හරිද වැරදිද කියන එක තමයි ප්ලේස්ලා හිතලා බලන්න ඕනේ. එතකොට ඒ ඒ අපි ඩිසිෂන්ස් වල ගත්ත දේ වැරදි නම් අපි ඒක ප්ලේස්ලා විසින්ම හදාගත යුතු දෙයක්. ඒක කෝච්ටවත් ඒ කෝච්ට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එකක්. නමුත් ඒක ක්‍රියා කරන්නේ මැදට ගිහිල්ලා ප්ලේ. එතකොට ප්ලේය තමයි දැනගන්න ඕනේ කොහොමද ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරගන්නේ කියලා. චතුර අහන්න ප්‍රශ්නේ. අරුණ චතුර කුසල් T20 ටෝර්නමන්ට් එකදී අපි පෙරදුනා. ඉසිතුවා මොනවද හිතුවේ ඇත්තටම අපිට මොකද්ද මේ පෙරදින්න හේතුව සහ ODI එකේදී ඔයගොල්ලෝ මොනවද ටාගට් කරන කීම පොයින්ට්ස් ටික ඉංග්ලන්ඩ් බීට් කරන්න හෝ මේ ටෝර්නමන්ට් එක ඩ්‍රෝ කරන්න මොනවාගේ හොප් ඇද තියෙන්නේ? T20 තරගාවලිය පෙරදුනා. බැටින් යුනිට් එකක් විදිහට ගොඩාක් ඩිසපොයින්ට් වෙනවා සීරීස් එක ගැනම. පොසිටිව් පැත්තක් බැලුවොත් එකම දේ අපේ බෝලිං යුනිට් එක ගොඩාක් හොඳට බංග්ලාදේශ සීරීස් එකේ ඉඳන් කරගෙන යනවා. එතකොට ෆීල්ඩින් අපේ ඉම්ප්‍රූව් වෙලා තියෙනවා ගොඩාක්. නමුත් අපිට බැටින් කියන දේ නැතුව අපිට තරඟ දිනන්නත් බෑ, තරඟාවලිය දිනන්නත් බෑ. එතකොට අපේ දිගින් දිගටම ෆේල් වෙන නිසා මේ 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 සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් දිගින් දිගටම කතා කරා. ඉතින් ප්ලේස්ලා විදියට බැට් බැට්ස්මන්ලා කියන කට්ටිය වගකීම අරන් සෙල්ලම් කරන්න ඕනේ කියන. මොකද මෙහෙ කන්ඩිෂන්ස් ලේසි නෑ. නමුත් ලේසි නෑ කියන එක එක්ස්කියුස් එකක් කරගන්න බෑ අපිට. අපි මොකද හැම කන්ඩිෂන් එකම සෙල්ලම් කරන්න ඕන නිසා. ඉතින් අපි අමාරු කන්ඩිෂන් වල කොහොමද සෙල්ලම් කරන්න කියන දේ ගැන අපි හොයාගන්න ඕනේ කොහොම හරි. මොකක් හරි ඔප්ෂන්ස් අපි හදා ගන්න ඕනේ රන්ස් ස්කෝ කරන්න. ඒක තමයි මූලිකවම කරන්න ඕනේ දේ. ඇන්ඩ්‍රෝ ෆීඩල් you can ask your question. කස්තම මේ ප්‍රශ්නේ අහුවද දන්නේ කවද කලින්. හැබැයි මේ දැන් ධනුෂ්කයි කුසලුයි කුසල් මෙන්දිසුයි දෙක්වල්ලවයි සස්පෙන්ඩ් කරලා තියෙන්නේ අවිෂ්කත් නැහැ. කොච්චර disappointment එකක්ද මේක නායකයෙක් හැටියට අනිත් එකේ හතර දෙනාගේ අඩුව වහගන්න කොච්චර ලොකු අභියෝගයක්ද? Andrew will be issuing a statement in that regard shortly, so let's focus on the game as of now. Okay, ඒ හතර දෙනාගේ අඩුව වහගන්න මම ගත්ත බෝඩ් එකෙන් ගත්ත ඩිසිෂන් එක ගැන. මොකද අපිට බයෝ බබල් එකේ ඉන්න නිසා අපිට ප්ලේස් ලව ගේන්න බෑ ලංකාවෙන්. එතකොට මෙහෙ ඇවිල්ලා තියෙන ගොඩක් යන් කට්ටිය. ඉතින් සිලෙක්ෂන් වලදී ඒගොල්ලෝ නැති වුණොත් අපිට ඉෂුව එකක් වෙනවා කොහොමද දාන්න කියලා. එතකොට ගොඩාක් වෙලාවට බලන්නේ නපකෙවන්ට අවස්ථාව දෙන එක තමයි. ඉතින් මම ඒ ගැන හරියටම දෙයක් කියන්න මට අමාරුයි. මොකද තාම මේ ඔෆිෂියලි මේ රිපෝට් එක දීලා නැති හින්දා බෝඩ් එකේ. ජේම්ස් කෝල් you can go in for your question please. ජේම්ස් Hi, Keith. So, what do you make of the events of the last 24 hours? Do you feel disappointed in some of your teammates? James, Sri Lanka Cricket will be issuing an official statement shortly on that matter. So, you'll have to ask game-related questions if there is any. Okay. Well, has it disrupted your preparations at all? Preparation-wise, yesterday we came to the Durham. You know, today we have a practices. So, the weather wise we can't control the weather, but it's cold, but we have to adapt the conditions. So as the players mind, so they have to go there and express their self. The only thing we can bounce back to express their self. We can go in for a few more questions because we only have a few minutes because Kusal has to go in for a meeting, and we are going for Azam Ami. Assam, you can ask your question. ඔබ දිහිතෙන්නේ දැන් විශේෂයෙන්ම ඔබ විතරයි දැන් එතකොට දැන් හෙට තරඟයේ බොහෝ විට ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අහිමි වේවි. එතකොට අධ්‍යක්ෂින් බහුල නැති කණ්ඩායමක් එක ක්‍රීඩා කරන්න වෙන්නේ. මේක කොහොමද එනතන අනිතක ඔබ ලකුණු අතර නැතිවීම විශේෂයෙන්ම මේ නායකත්වය ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙනවද? මට ඒක එක පාටම කියන්න බෑ ඒක ප්‍රශ්නයක් වෙලාද නැද්ද කියලා. මොකද මම හැම වෙලාවෙම බලන්නේ මට පුළුවන් දේ කරන්න. නමුත් ඒක සමහර වෙලාවට වර්ධිනවා, සමහර වෙලාවට හරියනවා. මොකද මට හැමදාම ගැරන්ටි කරන්න බෑ මම පර්ෆෝම් කරනවාම කියලා. නමුත් ප්‍රශ්න වලද බැලුවොත් අපි මේ මේකේ බන්දක් නැහැ. හෙට මට අලුත් කණ්ඩායමක් එක්කම යන්න වේද. නමුත් එක්ස්පීරියන්ස් අතින් බැලුවොත් ගොඩක් අඩුයි. නමුත් මේ වෙලා තියෙන දේවල් එක්කත් සමහර වෙලාවට කියන්න බෑ. අපිට අලුත්ම ක්‍රීඩකයෙකුත් එක්ක මේ ලෝකෙන් ඉන්න හොඳම කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන්න ගියාම ඒක ලේසි වෙන්නේ නැහැ. එතකොට ඒකේ ගැප් එක පේනවා. අපිට T20 තරඟාවලියත් එක දකින්න හම්බුණා. ඉතින් බලනවා පුළුවන් තරම් හොඳ දේවල් කරලා අපි ඒගොල්ලන්ට
ඒගොල්ලෝන්ගේ තරමට කම්ප්ලීට් කරලා අපි හොඳ ෆයිට් එකක් දෙන්න තමයි අපි හිතන් ඉන්නේ. මොකද අපි හැම වෙලාවෙම වගේ තේරුණේ අපි කම්ප්ලීට් කරනවා මදි ඒගොල්ලෝ. එතකොට අපි ඉගෙන ගන්න ඕන දේ තමයි කම්ප්ලීට් කරන්න හොඳ කම්පිටිටිව් ක්‍රිකට් ගහන්න ඕනේ කියන දේ. ඒ කියන්නේ හොඳ ක්‍රිකට් ගහන්න ඕනේ මෙතන කියන දේ තමයි අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ පෙරදුන තරගාවලියෙන් අපි ඉගෙන ගත්ත දේ. ක්‍රික් විදු ගෝයින් ෆෝ යෝ ක්වෙස්චන්. ක්‍රික් විදු කියනවා. කුසල් කේජී අපි දකින්න දේ තමයි දැන් ඔයා බැට් කරන්න ගත්තාම ඔයා සාමාන්‍යයෙන් වේගෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකෙක්. හැබැයි මේ කැප්ටන්සි එකත් එක්ක අපි දකිනවා ඔයා උත්සාහ කරනවා විකට් එක තියාගෙන ගොඩක් වෙලා ඉන්න. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ආරම්භක පිටිකරුවා විදිහට කටයුතු කරනවට වඩා මැද පෙළින් ආවොත් ඒක කණ්ඩායමට සහ ඔයාට ලේසි වෙයි කියලා? ගොඩක් කමෙන්ට්ස් තියෙනවා මට හරියටම කියන්න බෑ. මම ඕපන් කරලා ගහනවට ගොඩක් හොඳ මැදින් ගහනදි මට ඒක හරියටම කියන්න. මොකද මම දන්න දේ මම කරලා තියෙන්නේ මම 1-2-3 කියන තැන් වලින් සෙල්ලම් කරලා. එතකොට අපි කාලයක් තිස්සේ ගහනකොට ඕනම රටවල් වල ඉන්නවා ඇනලයිස් කරනවා. එතකොට දැන් මට මේ තරගාවලියේ ඒගොල්ලෝ මට ඒ කියන්නේ බැට් එක මට විත් තියෙන දේ ගොඩක් අඩු කරලා තිබ්බා. එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ ප්ලෑන් එකකට ඇවිල්ලා තමයි මට බෝල් කරන්න. එතකොට ඒ වගේ ඒ ප්ලෑන් එක හරියටම ඒගොල්ලෝ එක්සිකියුට් කරා. එතකොට මට රන්ස් ගන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඉතින් මම පුළුවන් තරම් ට්‍රයි කරත් මගේ ගේම් එක ගහන්න සමහර තැන්වලදී මට ඒක කරගන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ ඒ ප්ලෑන් එකට බෝල් කරන හින්දා. ඉතින් එහෙම අවස්ථාවලදී ගොඩක් වෙලාවට අර මට මගේ ෆ්‍රී ගේම් එක කොච්චර ගහන්න ට්‍රයි කරත් ඒක කරගන්න අමාරු වෙන ඉතින් මම ඒකට ඔප්ෂන් එකක් හොයාගන්න ඕනේ. මොකද මට ඒ විදිහට බෝ කරනකොට මම කොහෙන්ද රන්ස් ගන්නෙ කියන දේ. ඒ දේ තමයි මම දැනට හිතලා තියෙන්නේ මගේ බැටින් ප්ලෑන් එකේදී. ගාෂා නියු කැන් ආස්ක් යෝ ක්වෙස්චන්. කුසල් අපි දැන් හැමදාම දැක්කා PLS ක්‍රිකට් ගැන ඔයා දිගටම ප්‍රෙස් කන්ෆරන්ස් වලදී කතා කළා. නමුත් මේ ප්ලේයර්ස් රට ඒ තත්ත්වයට එන්න ටිකක් බැරි වෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ කියන දේ නේද? PLS ක්‍රිකට් ඇත්තටම මම අදටත් කියන්නේ ඒක ගහන්න ඕනේ. මොකද අපිට මේ වලෙන් ගොඩෙන්න ඕන නම් ඇත්තටම බය නැතුව ගහන්න ඕනේ. ගොඩක් අය කියනවා අපි PLS නෙමෙයි ගහන්නේ ප්‍රෙෂර් දාගන්න කියලා. ඒක අර කොච්චර අපිට දැන් වචන වලින් කියන්න ගොඩක් ලේසි ඒ දේ. නමුත් ක්‍රියාවට නම් වන්න ගොඩක් අමාරුයි. හැබැයි පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ. මම ඇතුළුම සියලුම දෙනා ඒ දේ ඇඟට දාගෙන අපි කොහොමද මේ මොකද අපිම වැටිලා ඉන්න වලක අනිවාර්යෙන් අපිමයි ගොඩෙන්න ඕනේ. මොකද මෙතන වෙන කට්ටියකට බාර දීලා එහෙම මොකද වෙන කට්ටියකට දීලා ගොඩේනකම් බලන් ඉන්න බෑ. මොකද අපිම තමයි නැකිටින්න ඕනේ. එතකොට අපි පුළුවන් තරම් අපි ෆියලස් වෙන්න වෙන්න තමයි අපේ තියෙන දේවල් ගන්න පුළුවන්. මොකද දැන් හැමෝටම පේන දේක් තමයි අපි නිකන් ෂෙල් එකක වගේ හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ දේෙන් එන්න අපිම අපේ දේ බැක් කරලා අපිම ෆියලස් ගහන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ බැටුන තැනින් ගොඩ එන්න. We can go in for two more questions. Sadi, you can ask one. ඉංගලන්තේ ඇවිල්ලා දැන් මාසිකක් කිට්ටු වෙනවා. දැන් මුතන ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලන්ට අර මේ ඒගොල්ලන් ඉංගලන් ෆාස්ට් බෝලර්ස් ලාගේ බෝලින් වලින් අර සීතල ගතිය ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් අර බවුන්ස් විකට්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවද ඕගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න? ප්‍රශ්නය කියන්නේ වෙදර් එක කන්ට්‍රෝල් කරන්න බෑ. ඇත්ත තත්ත්වය තමයි මේ සීතල. ඒක පිළිගන්න වෙනවා. නමුත් අපිට අපි ඒෂියන් කන්ට්‍රීස් වල ගහලා මෙහෙනකොට බවුන්ස් තියෙනවා. ඒක එක්ස්කියුස් එකකට නෙමෙයි කියන්නේ. නමුත් ඒ වෙනසක් තියෙනවා. ඉතින් අපි කොච්චර මේ ගැහුවත් අර මොකද අපි ගොඩාක් වරුදු වෙලා තියෙන දේ වෙනසක් කරනකොට ඒකේ වෙනසක් හැමෝටම පේන්න තියෙනවා. ඒක බොරු කියන්න දෙයක් නෑ. ඒක ඇත්තටම අපි පිළිගන්න ඕනේ. එතකොට ඒකේ වෙනසක් තියෙන නිසා ඉතින් ගොඩක් ඒකට ඇඩ්ජස්ට් වෙන්න මේ මං දන්නේ සමහර ප්ලේයර්ස්ලට කාලයක් යනවා. සමහර ප්ලේයර්ස්ලට ඉක්මනට ඇඩ්ජස්ට් වෙනවා. ඉතින් මට ඒක හරියටම කියන්න බෑ ඒක කොහොමද ප්ලේයර්ස්ලට ඉෆෙක්ට් වෙලා තියෙන්නේ කියලා. මං දිනේෂ් යූ කැන් ආස්ක් යෝ ක්වෙස්චන්. කුසල් අපි දැක්කා මේ ප්ලේයර්ස්ලා කියන්නේ කීප දෙනෙක් විකට් එකට ආපු ගාම හරහාට ගහන්න හදනවා. ඒ කියන්නේ එංගලන්තේ වගේ විකට් එකක එකපාරට ගහන්න අමාරුයි. දැන් හෙට කෝල්ඩ් එකත් එක්ක බවුන්ස් එක දා ස්විංග් එක තව වැඩි වෙයි. මේ ගැන මොකද අවධානයක් යොමු කරලා තිනවද? ඔක කියන්නේ අඩු ගානේ බෝලේ අයි එකට මේ සෙට් වෙනකම්වත් කෙලින් ගහලා ලකුණු 1-2 ගැප් වලට ගහලා ඊටස් මේ පිටි ස්ථාවර වෙන්න මොන හරි ඔයගොල්ලන්ගේ ඩිස්කෂන් එකක් එහෙම වෙලා තිනවද? ඇත්තෝ ගොඩක්
කියන්නේ මේ වගේ රටක ගහනකොට ගොඩාක් අපි බේසික් දේවල් ෆලෝ කරන්න ඕනේ. මොකද මේ රටේ පන්දුවේ වේගයේ දෝලනය ඉපිලීම වැඩි. එතකොට අපි ගොඩක් අර කියනවා ක්‍රිකට් වල බේසික් දේවල් වලින් තමයි පටන් ගන්න ඕනේ. මොකද අපිට අලුත් දෙයක් නිසා අපි නමුත් බැටින් යුනිට් එකම T20 එකේ ඒ කරපු දේවල් ඇක්සෙප්ට් කරන්න නැහැ. එතකොට ඒ බ්ලේම් එක අපි ගන්න ඕනේ. මොකද අපි හරි දේවල් කරා නම් බෝලර්ස්ලට හොඳ තරඟයක් දෙන්න තිබ්බා. එතකොට මේ තරඟාවලියද බලන්නේ අපේ අපි දන්න දේ අපේ ස්ට්‍රෙන්ත් එක කොහොමද ගහන්නේ කියන දේ. ඒ දේ ගහන ඒ දේත් එක්කම ඒ ගහන පාර හරි මොකක් හරි ඩිෆෙන්ස් එකක් හරි ඩ්‍රයිව් එකක් හරි ගහන පාරක් 100%ක් එක කමිට් වෙලා අපි ගහන්නේ කොහොමද කියන දේ විතරයි ඔලුවට දැන්. මොකද තරඟාවලිය යන්නේ ගොඩක් ඒ කියන්නේ අපිට බ්‍රේක් නැහැ ගොඩක් ළඟ යන්නේ. එතකොට ගොඩාක් දේවල් අපිට කරන්න වෙලා නැහැ වෙනස්කම් කරන්න. ඉතින් මේ තියෙන පොඩි කාලෙදී අපි බලන්නේ මෙන්ටලි තමයි ප්‍රිපෙයාර් වෙන්න පුළුවන් ගොඩක්. මොකද ප්‍රැක්ටිස් කියන දේ කරන්න අඩුයි. මොකද දැන් හෙට අපිට මැච් එක පටන් ගන්න. එතකොට අර තියෙන බ්‍රේක් එක හරි අඩුයි. මොකද හැමදාම මැච් එකක් කියලාම ට්‍රැවල් කරන්න තියෙනවා. එතකොට මෙන්ටලි තමයි අපිට ප්‍රිපෙයාර් වෙන්න තියෙන්නේ. ෆයිනල් ක්වෙස්චන් මාටි යු කැන ආස්ක් ද වෙරි ෆයින් ද ෆයිනල් වන්. Thank you ප්‍රසන්න. කුසල් දැන් ඔයා බැටින් ගැන කලින් කතා කරා අපි බැටින් එකෙන් ඇවිල්ලා ෆේල් වෙලා තියෙනවා කියලා. ඇත්තටම බැලුවොත් එමේ වෙස්ට් ඉන්ඩීස් සීරීස් එක අපි බැලුවොත් එමේ ඔයා ප්ලේ කරේ නැහැ. හැබැයි සෙකන්ඩ් වන් ඩේ ඉන්ටර්නැෂනල් එකයි තර්ඩ් එකේ ඇවිල්ලා ලක්නු 280ක් අපි රැස් කරා. හැබැයි බෝලිං එක ඒ මැචස් වල අපිට හරි ගියේ නැහැ. ඒ මැචස් වල දිමුත් කරුණාරත්න චන්දිමල් එමේ බැට් කළා තිබ හොඳට. නායකයෙක් හැටියට ඔබ ඇවිල්ලා ඉතනාද ඒ සීනියර්ස්ලා අය ටීම් එකට ආවොත් එමේ ඔයාට ලේසි වෙයි කියලා කැප්ටන්ෂිප් එක හරියට කරගෙන යන්න ඔයාගේ බර්ඩන් එක අඩු වෙන්න. දෙවෙනි ප්‍රශ්නේ වෙලා දැන් ගොඩක් කට්ටිය මේ ඩිසපොයින්ට් වෙලා තියෙන ෆෑන්ස්ලා. ඔයා කැප්ටන් ශ්‍රී ලංකා ක්‍රිකට් නැෂනල් කැප්ටන් හැටියට මොනවාගේ මෙසේජ් එකක්ද ෆෑන්ස්ලාට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? සීනියර්ස්ලා දැන් මේකේ සිලෙක්ටර්ස්ලා ගත්තනේ අපි යංස්ටර්ස්ලාට දෙනවා කියලා ඔපචුනිටි එකක්. ඒක එතන ගත්තේ ඒගොල්ලුන්ගේ මතයක් නිසා ඒගොල්ලෝ ඒක බැක් කරනවා. ඉතින් අපි යංස්ටර්ස්ලා බලන්න ඕනේ කුවා ඒකින්ද. ඒකනම් මොකද මම හිතන්නේ සිලෙක්ටර්ස්ලා මේ සීනියර්ස්ලාට අවස්ථාවක් නොදෙයි කියලා. මොකද එක්ස්පීරියන්ස් කියන දේ ඕන තරඟයකටම වැදගත්. හැම තරඟයකටම ටෙස්ට් වන් ඩේ T20 හැම ෆෝමැට් එකකටම එක්ස්පීරියන්ස් කියන දේ වැදගත්. ඉතින් මම හිතනවා ඉස්සරහට ඒගොල්ලෝ ගැන ඒ ගැන සලකා බලයි කියලා. ඇත්තටම ෆෑන්ස්ලාට කියන්න තියෙන්නේ පිළිගන්න අපි පරාජය වෙන විදියට ගොඩක් ෆෑන්ස්ලා දුකෙන් ඉන්නේ. ඉතින් ඒ වෙලත් අපිට මෙහෙම කතා කරලා ඇට්ලීස්ට් විශ්කරණ එකක් ගැන අපි සතුටු වෙනවා. මොකද මෙහෙම මේ වගේ තත්ත්වයකදීත් අපිට මේ විදියට මේ දෙන එක ගැන සතුටුයි. ඒ වගේම මේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ගේ තියෙන හෝප්ස් අපි සීමිත දුරට අපි නැති කරලා තියෙනවා. ඒකට ඇත්තටම මේ සමාව ඉල්ලනවා. මොකද මේ කැප්ටන් කෙනෙක් විදියට මොකද මේ වෙලා තියෙන ප්‍රශ්න උඩත් එක්ක ඇත්තටම මේ මෙහෙම ෆෑන්ස්ලා ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි. ඉතින් මේ විදියට ඉස්සරහට සපෝට් කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ වෙච්ච දේවල් හදාගෙන පුළුවන් තරම් ඉක්මනට ආයතර දිනන මානසිකත්වයකට මුළු මේ ටීම් එකම හදලා ෆෑන්ස්ලාගේ අවශ්‍යතාවයේ තරඟ දිනන ජයග්‍රහණ විදියට හදන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඉස්සරහට. With that, we are ending the briefing. Thank you very much, media, for taking part in this briefing session. And also, thank you very much, Kusal, and all the best for tomorrow's game. Thank you, everyone.